අයිබෝවන් සුබ උදෑසනක් වේවා. හිතවතුනි අද සිකුරාදා දවස. වින්දනේ උදෑසන අද මෙලෙස ආරම්භ කරනකොට සිකුරාදා කියන්නේ සතියන්තයට අතවනන දවසක්. ඒ වගේම දැන් විශේෂයෙන්ම මේ වසර පිළිබඳව කතා කරනකොට 2021 වසරත් අවසන් වෙලා නව වසරක් උදා වෙන්න බොහොම ආසන්නයි. ඉතින් නව වසරට බලාපොරොත්තු පොදි මැදගෙන ඉන්න අතරතුරදී විශේෂයෙන්ම අපි නැවත නැවතත් මතක් කරන කාරණාව තමයි සෞඛ්‍ය සම්පන්නව සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතය ගත කරන්න අපි හැම මොහොතකම කටයුතු කරන එක ඔබටත් මටත් සමස්ත සමාජයටමත් අතිශයින් වැදගත් වෙන මේ පවතින තත්ත්වයත් එක්ක. ඉතින් ඒක නිසා ලබන අවුරුද්ද අපිට සාර්ථකව ගත කරගෙන රටේ දියුණුවටත් අපේ දියුණුවටත් වැඩ කටයුතු සිද්ධ කරගන්න නම් අපි සමාජ වගකීමක් විදිහට සලකලා තම තමන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරගන්න එක වැදගත්. ඉතින් ඒ බවත් අපි නැවත නැවත මතක් කරන නිසා අද දවසේ සිකුරාදා වින්දනේ උදෑසන ආරම්භ කරනවත් එක්කම ඒ පිළිබඳව නැවතත් ඔන්න මතක් කරනවා. ඉතින් අද අපි වින්දනේ උදෑසන ආරම්භ කරනවත් එක්ක ඔබ කල්පනා කරන ඇති බොහොම දවසකට පස්සේ අද මම ඇවිල්ලා ඉන්නවා වින්දනේ උදෑසනින් කියලා. ඔව්, ඉතින් ඒකට හේතුව විශේෂ කාරණාවක් පිළිබඳව කතා කරන්න තිබීම. ඉතින් අද දවසේදී මොකද්ද මේ කතා කරන විශේෂ කාරණාව කියලා සිහිපත් කරගන්න හොඳම වෙලාව මේක තමයි. මොකද හේතුව දැන් අපි දන්නවා හිරු ටීවී 2013 වසරේ ඉඳන් වසර 10කට ආසන්න කාලයක් දැන්. එතකොට ඔබට මතක ඇති 2013 වසරේ ඉඳන් අපි හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒ ක්‍රියාත්මක වෙච්ච හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ වැඩසටහනට සමගාමීව හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන අතිශයින්ම සාර්ථකව ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ බෞද්ධ ජනතාවකගේ ආශිර්වාදය සහභාගිත්වය දායකත්වය මැදියේ අපි බොහොම සාර්ථකව පැවැත්තුවා. ඉතින් දිවයිනේ විවිධ පුද බිම් මූලික කරගෙන අපි ගමන් කරමින් හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන ක්‍රියාත්මක කරනකොට ඒ වැඩසටහන සමග අත්වල් බැඳගත් ලක්ෂ ගණනක් ජනතාව දිගු පෝලිම්වල එකතු වෙලා කපිලවස්තුපුර ශ්‍රී සර්වජධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න පැමිණි අතීතය අපිට මතක් වෙනවා. ඔබටත් මතක් වෙනවා ඇති මම මේ කාරණාව මතක් කරලා දෙනකොට. ඉතින් කපිලවස්තුපුර ශ්‍රී සර්වජධාතුන් වහන්සේලා පිළිබඳව කතා බහ කරනකොට එහි තිබෙන වටිනාකම් විවිධ අවස්ථාවන්වල අපි කතා බහ කරලා තිබෙනවා. නමුත් අද අපි සූදානම් වෙන්නේ කපිලවස්තුපුර ශ්‍රී සර්වජධාතු පුරාණයේ සහ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමිපාණන් පිළිබඳව සමස්ත විස්තරය ලියවුණු පොතක් පිළිබඳව කතා කරන්න. ඉතින් මේ ඔබට දකින්න පුළුවන්කමක් තියෙන්නේ ඒ පොත. ඉතින් විශේෂයෙන්ම මේ ග්‍රන්ථය පිළිබඳව සඳහන් කරනකොට අපිට උන්වහන්සේ අමතක කරන්න බෑ. මොකද හේතුව උන්වහන්සේ තමා මේ දැවැන්ත කාර්ය පසුපස හිටපු සුවිශේෂී චරිතය. ඉතින් විශේෂයෙන්ම මම මේ මොහොතේ ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව පිළිගන්නවා උන්වහන්සේ සහ තවත් ගෞරවනීය නායක හිමිපාණන් කෙනෙක්. මුලින්ම මම ශ්‍රී ලංකා අමරපුර සම්බුද්ධ සනෝදය සංඝ සභාවේ අතිගරු මහානායක හිමිපාණන් සහ අමරපුර මහානිකායේ උපසභාපති අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමිපාණන් ඉතාමත් ගෞරවපූර්වක පිළිගන්නවා අපේ කතාවට. ඒ වගේම මම පිළිගන්නවා ශ්‍රී ලංකා අමරපුර සම්බුද්ධ ශාස්ත්‍රනෝදේ මහානිකායේ මහා ලේකකාධිකාරී සහ අධිකරණ සංඝනායක පූජ්‍යපාද ශාස්ත්‍රවේදී බලතර ශ්‍රී සුභූති නායක හිමිපාණන් උපවාසිත ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අපේ කතාබහට. අපි හැමදෙන්නේ කතාබහ ආරම්භයත් එක්කම හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන පොඩ්ඩක් සිහිපත් කරගෙනම එහි පසුබිමත් එක්ක අපි මේ කතා බහට ලක් කරන කපිලවස්තුපුර මිසක ශ්‍රී සර්වජධාතුන් වහන්සේලා පිළිබඳව ලියවිච්ච පොත පිළිබඳව කතා කරන එක වටිනවා. බොහොම පිං සුබ උදෑසනක්, තෙරුවන් සරණයි. හිරු මාධ්‍ය ජාලයට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙන්නට ඕන. මේ රටට සැඟවුණු දෙයක් හෙළි කරලා වටිනාකමක් ලබා දීලා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සද්ධා වැඩි වැඩි ජනනය කරලා ඉමහත් ආගමක මෙහෙවරක් සිදු කිරීමේ කපිලවස්තුපුර ශ්‍රී සර්වජධාතුන් වහන්සේලා වන්දනා කිරීමට ඉඩ හසර ලබා දීම. ඔබතුමන් කලින් සඳහන් කළා
වසර ගණනාවක් පුරා අවුරුදු 7ක් විතර එක දිගට අපි මේ ධාතුන් වහන්සේ පිළිබඳව මේ රටේ ජනතාවට ශ්‍රද්ධාව ජනනය කෙරුවා. එතකොට මේ වෙනුවෙන් ඇත්ත වශයෙන්ම මම මතක් කරන හිරු මාධ්‍යාලය කළ සේවය මිල කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නිස්සයක උත්තම ධාතුන් වහන්සේ සියලු ලිපි ලේඛන සහිතව සාධක සහිතව පිළිගත හැකි ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලා ගම්මට ගම් දනව්වලට ඈත පිටිසලට සාමාන්‍යයෙන් අපට මතකයි මුල ඉඳලම මම මේ හිරු මාධ්‍ය ජාලය මේ වැඩසටහන හැඳුන්වුවේ ධාතු ප්‍රදර්ශනයක් නෙමෙයි මේක. මේක ධාතු වන්දනාවක්. ඒ ගෞරවය බුදුහාන්ට ඒ විදිහටම දීලා. කොළඹින් පිට වෙසක් කියලා. ඒක තමයි මේකේ විශේෂය. කොළඹට වෙසක් ඕන තරම් තියෙනවානේ. ඈත ගම් දනව්වල මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි කරන විදිහට මයිංගණය, මුතියංගණය, කතරගම, අනුරාධපුරය, කුරුණෑගල විදිහට ඈතට බුදුහාමුදුරන් වඩම්මල වන්දනාමාන කරන්න සැලැස්සුවා. අදත් ඒ මහා ප්‍රදේශවල ජනතාව කතා කරනවා. හොඳම හොඳ මතක සටහනක් ඒ ප්‍රදේශවල හිරු මාධ්‍යාල තැන්පත් කරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඉතින් ඒ අතීතය නැවත නැවතත් සිහිපත් කරමින් මිනිස්සුන්ගේ ජනතාවගේ ඉල්ලීම නැවත නැවතත් අදත් අපි මෙනෙහි කරනවා. මොකද දැන් මේ පහුගිය වසර දෙකක් තුනක් කාල සීමාවක් රටේ අපි ඇතිවෙච්ච විවිධ ප්‍රශ්න නිසා ගැටු නිසා අපි මේව ජනතාව ගැන හිතලා ජනතා හිතවාදීව තරමක් නතර කරගෙන හිටියා. නමුත් ඉල්ලුම තියෙනවා. ඒ අතරත් ඉල්ලනවා මිනිස්සු අහනවා. නමුත් මේ මාධ්‍ය ජාලයත් අපිත් සාකච්ඡා කරලා අපි ඉදිරියේදී මේක කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේක නවත්තගෙන යනවා. ඒ ධාතුන් වහන්සේලාගේ පිළිබඳව ඉතිහාසය විසිරිලා තිබුණා. විසිරිච්ච ඉතිහාසය තමයි අපි මේ විදිහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හැමදෙර දැන් මේ ලියවෙන ග්‍රන්ථය පිළිබඳව මෙහි අන්තර්ගතය පිළිබඳව ටිකක් අපි කතා කරන එක වටිනවා. මුලින්ම ගැඹුරට කතා බහ කරන්න කලින් දැන් මෙහි පෙරවදන තුලම සඳහන් වෙනවා මේ ග්‍රන්ථය රචනා කරන්න පසුබිම් වෙච්ච හේතුව. ඒ වගේම මෙහි අන්තර්ගතය පිළිබඳව එහි පටුන තුල සඳහන් වෙනවා. මම හිතන මේක ටිකක් කෙටියෙන් දැන කියාගත්තොත් හොඳයි අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව. ඔව්. ඇත්ත වශයෙන්ම මේ 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 ග්‍රන්ථය මේ අපි පුළුවන් තරම කෙටියෙන්ම ලියලා තියෙන්නේ. මොකද හේතුව මේ විදිහේ පොත් 3-4ක ප්‍රමාණයක් හරියට එකතු කරන්න නම් එකතු කරන්න ඕන. නමුත් මේ පොත කෙනෙකුට කියවලා ඉවර කරගන්න පුළුවන් මට්ටමේ පොතක් බවට පත් වෙන්න ඉපැයි. ඒ වුණත් අවශ්‍ය කරුණු ටික මේකට ඇතුළත් කරලා තිබෙනවා. මේ ධාතුන් වහන්සේ, ඒ වගේම මේ ධාතුන් වහන්සේ සොයා ගැනීම, ඊටකොට සොයා ගැනීම වෙනුවෙන් කැපකිරීම කිරීම, ඒ කැපකිරීම කරන කාල සීමා තුළදී ඇතිවෙච්ච බාධක, ඉරියර, ගැටලු, ප්‍රශ්න, ඊළඟ ජාත්‍යන්තර මට්ටමින් මොන විදිහේ වෙහෙසක් මේ වෙනුවෙන් ගත්තද, ඊළඟ මේ ලංකාව මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ධාතුන් වහන්සේලා ඉතින් ඉන්දියාවේ බුදුහාමුදුරු ඉන්දියාව උපන්නේ. ඉන්දියාව වැඩි හිටියේ බුද්ධත්වය ලබාගත්තේ බණ කිව්වේ පිරිනුවම් පෑවේ ආදාහනය කළේ ධාතු නිධාන කළේ සියලම ඉන්දියාවේ. ඒකට ඉන්දියාවේ මේ ධාතුන් වහන්සේලා සොයා ගැනීමත් ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවයක් තමයි අපි ඊළඟට එකතු කරගන්න ඕනේ. අන්න ඒක මතු කළ මේ පොතින් පෙන්නනවා කොහොමද මේ විදිහේ උත්තම ධාතුන් වහන්සේලා ලැබීමට තරම් වාසනාවක් ශ්‍රී ලාංකිකයන් වෙන්න උන්නේ අපිට ලැබුණේ කියලා. මේක තමයි විශේෂ. දැන් අපේ හැමෝටම දැන් කපිලවස්තුපුර ශ්‍රී සර්වධාතුන් වහන්සේලාගේ ඉතිහාසය පිළිබඳව විමසලා බලනකොට වහන්සේ සඳහන් කරන පරිදිම ඉන්දියාවත් එක්ක ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට ඒ සම්බන්ධතාවයේ කොහොමද ලංකාවට සමග සම්බන්ධ වෙන්නේ? ඒකට අතරමැදි එක් ඉන්නවා. ඒ තමයි රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නායක හිමිපාණන් වහන්සේ. ඔබ වහන්සේගේ පැත්තට මම යොමු වෙනවා. උන්වහන්සේ පිළිබඳව ටිකක් අපි මේ වෙලාවේ සිහිපත් කරගන්න එක වටිනවා. මොකද හේතුව උන්වහන්සේ නොහිටින්න
අපිට අද දවසේදී මේ විදිහට මේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය තුල තැන්පත් කර තිබෙන මේ කපිලවස්තුපුර ශ්‍රී සරණ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ උන්වහන්සේගේ දායකත්වයේ මැදිහත් වීම කොහොමද සිද්ධ වුණේ කියන එක අපි අහලා තිනවා දන්නවා. නමුත් නැවත වතාවක් ඒ කාරණාව මේ මොහොතේ සිහිපත් කරන එක උන්වහන්සේට කරන ගෞරවයක් විදිහට මම සලකනවා. තිරුවන් සරණයි. අපේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රවේශයක් ලබා දුන්නා. උන්වහන්සේගේ ආචාර පරම්පරාවේ මහෝත්තම මහානායක ස්වාමීන් වහන්සේ තමයි රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක ස්වාමීන් වහන්සේ. අපේ ඉතිහාසයේ පොතපතේත් අපට උගන්වනවා මේ ජාතියේ පිනෙන් බොහෝ පින්වත් උදවිය පහළ වෙනවා. උන්වහන්සේ පහළ වෙන්නේ යටත් වීත සමිත උච්චම අවස්ථාවේ. උන්වහන්සේ උත්පත්ති ලැබෙන කළුතර දිස්ත්‍රික්ක වස්කඩු පුරවරේ උන්වහන්සේ මා හිතන්නේ මුළු මහත් දේශයේම පිනෙන් පහළ වෙච්ච උත්තමකයට මා දකින්නේ. උන්වහන්සේ පැවිදි බිමට පත් වෙලා පැල්මඩුල්ලේ සුදර්ශන පිරිවෙන ඉන්ද්‍රියේ සුමංගල මහා ස්වාමීන් වහන්සේ යටතේ අධ්‍යාපනය ලැබලා උන්වහන්සේ මහා ප්‍රඥ බවට පත් වෙනවා. උන්වහන්සේට සහජයෙන් ලැබිච්ච මහා ප්‍රඥාවක් සසර පුරුද්දත් එක්ක තමයි උන්වහන්සේ මතුවෙන්නේ. මායකය මතක් කළේ ජාතිය පිනින් කියලා. ඒ වගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපේ දිවයිනේ පහළ වුණ එකල වස්කඩුවේ සුභූති මහා නායක ස්වාමීන් වහන්සේ පිරුණු ගැඹුරු ප්‍රඥාවෙන් පිරිච්ච මහා විශිෂ්ට සංඝ පිතුරන් වහන්සේ නම. උන්වහන්සේගේ ශක්තිය මම හිතන්නේ උන්වහන්සේ තුළ තිබිච්ච ආධ්‍යාත්මික ශක්තිය. උන්වහන්සේ ඇත්තෙම අතිශය ප්‍රශස්ත බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂා මේ භාෂාවන් පිළිබඳව තිබුණ දැනුම පිළිබඳව අපට වචන කියන්නට අපහසුයි. උන්වහන්සේ ග්‍රන්ථකරණය තුළ, උන්වහන්සේගේ ඉගෙනුම් ක්‍රියාවලිය තුළ, ශාස්ත්‍රීය සේවාවන්, දේශීය විදේශීය විද්වතුන්ගේ ඇසුර මේ තුළින් උන්වහන්සේගේ භූමිකාව ඉතා පළල් ගැඹුරු භූමිකාවක් වෙනවා. උන්වහන්සේගේ මහා දැනුගත්කම, ලෝකයේ පිළිබඳව තිබිච්ච සහසම්බන්ධකම් උඩ උන්වහන්සේට කපිලවස්තුපුර ධාතුන් වහන්සේ පිළිබඳව ඉන්දියාවේ එකල හිටපු පෙප්පෙමැත්තුමා පුරාවිද්‍යා අධ්‍යක්ෂක කණින්හම් මැත්තුමා වගේ විද්වතුන්ගේ මැදිහත් වීම උන්වහන්සේගේ සේවය ලබා ගන්නවා. මේ කපිලවස්තු පුණ්‍ය භූමියේ මතුවෙච්ච ධාතු මංජුසාවේ සටහන කියව ගන්න. ඉතින් අපට මහත් ආඩම්බරයක් ශ්‍රී ලංකාවේ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ තමයි මේ මහා කාර්යයට පෙළ ගැසෙන්නේ. ඉතින් උන්වහන්සේ පිළිබඳව එබඳු අදහසක් අපේ සිතේ පහළ වෙනකොට පිනට විටින් විට ලෝකේ බොහෝ උදවිය පහළ වෙන ශ්‍රී ලංකා සමාජය තුළ ඊළඟ උන්වහන්සේ මහා ප්‍රඥයන් ඇසුරු නසුරු කළ දේශ විදේශ උන්වහන්සේගේ දේශ සේවාව, ශාස්ත්‍රීය සේවාව, අධ්‍යාපන සේවාව උන්වහන්සේ තුළ මා දැක්කේ. උන්වහන්සේගේ මේ සියල්ල තුළම උන්වහන්සේ මේ සසර බැඹි නිදහස් වෙච්ච උත්තම ආධ්‍යාත්මික සුවයක් ලැබු මහා උත්තමයන් වහන්සේ නමක් හැටියට. ඒ නිසා තමයි මේ මහා ගැඹුරු සේවය කරන්නට උන්වහන්සේට පරිසරය සකස් වුණේ. දෙස් විදෙස් මහා පඬිවරුන්ගේ ප්‍රසාදේ, ඒ වගේම තායිලන්තයේ ඔටොන්හිම රාජකුමාරයෙක් උන්වහන්සේ ළඟ පැවිදිවීම හරිම විශේෂ සිද්ධි හැටියට අපි දකින්නේ. ඉතින් සුභූති මහානායක ස්වාමීන් වහන්සේ රටට සම්පතක්, ලෝකයට සම්පතක්, මේ බුද්ධ ශාසනය, මේ බුද්ධ ධර්මය, ත්‍රිපිටක ධර්මය ලෝකයට බෙදා දුන්නා. ඒ වගේම උන්වහන්සේ පාලි භාෂාවෙන් කළ මහා පෙළහර දේශ විදේශ මහ උතුම්ගේ ප්‍රසාදයට පත් වන විදේශ මහාචාර්යවරු, විදේශ ප්‍රවීණ උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් හැටියට අධ්‍යාපනය ලැබුවා. උන්වහන්සේ වැඩ සිටියේ වස්කඩුවේ අභිනවාරාම විහාරස්ථානයේ. ලෝකෙ කොහක්වත් උන්වහන්සේ වැඩලා නැහැ. සරල, චාම්, හරිම නිහතමානී ප්‍රෝචා ජීවිතයක්, මහා විශිෂ්ට චරිතයක්.
එක්කඩිය ශ්‍රී සුමංගල මිගිට්ටුවත්ති ගුණානන්ද රත්මලාන ධර්මාලෝක වැනි මහා බැලිගම සුමංගල මහා උත්තම යතිවරයන්ගේ පරපුරේ ආස්වාදය ලැබෙමින් උන්වහන්සේගේ තාරුණ්‍ය තුලේ මහා සේවාව සිද්ධ කරනකොට අර මහා යති පරපුරු උන්වහන්සේ වඩස් ලංකර ගත්ත. හොඳයි අපේ හැමදෙරේ රාජගුරු වස්කඩු ශ්‍රී සුභූති නායක හිමිපාණන් පිළිබඳව අපි මේ සිහිපත් කරපු කාරණා තුලින් උන්වහන්සේ රටට ජාතියට සමස්ත සමාජයට කොයිතරම් දුරට උන්වහන්සේගේ දැනුම තුලින් ශාසනික සේවාවක් සිද්ධ කරාද කියන කාරණාව පැහැදිලිය. එහි ප්‍රතිඵල තමයි අද දවසේදී අපි කපිලවස්තු පුර ශ්‍රී සරණදාතුන් වහන්සේලා වැඳ පුදා ගනිමින් අත්විඳින්නේ. ඒ වගේම මේ ආකාරයට අද දවසේදී රචනා වෙලා තියෙන මේ ග්‍රන්ථය වටිනාකම් සපිරි මේ ග්‍රන්ථය පිළිබඳව අපි කතා කරන්නෙත් උන්වහන්සේ එදා ඒ කරපු ශාසනික මෙහෙ නිසා. අපි තවත් කතා කරමු. නමුත් ඊට කලින් ඉක්මනට විරාමයක් ගමු. විරාමයෙන් පස්සේ නැවතත් මුණ ගැහෙමු. විරාමෙන් පස්සේ අපි නැවත සූදානම් වෙනවා අපේ කතා බහේ ඉතිරි දිගුව පිළිබඳව තවත් කතා කරන්න. දැන් නැවත වතාවක් මම මේ පොත පෙන්නලාම කියන්නම්. කපිලවස්තුපුර ශ්‍රී සර්වජධාතු පුරාණය සහ රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමිපාණන්ගේ චරිත ප්‍රදානය පිළිබඳවයි අපි කතා කරමින් ඉන්නේ. දැන් මේ ග්‍රන්ථය පිළිබඳව කතා කරනකොට මේ ග්‍රන්ථය පිළිබඳව ඉතිහාස කතාව මේ ග්‍රන්ථය අන්තර්ගත ඉතිහාස කතාව පිළිබඳව අපි අවස්ථා පසුගිය අවස්ථාවේ කියන්නේ විරාමයට කලින් කතා බහ කරා. අපි හැමෝටම දැන් මේක ලංකාවට කොහොමද සම්බන්ධ වෙන්නේ? වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභූති මාහිමිපාණන්ගේ සම්බන්ධතාවයත් එක්ක කණින්හැම් මහත්මයා පුරාවිද්‍යා පර්යේෂණ කරනකොට ඒ පර්යේෂණවල තොරතුරු පිළිබඳව ගවේෂණාත්මකව සම්බන්ධතාවය උන්වහන්සේ සමග ඇති කරගන්නකොට කොහොමින් හරි ලංකාවට මේ දතුනාංශල වැඩබවන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ ඉතිහාසය පිළිබඳවත් කතා කරලා මං ඇත්තරම කැමති දැනගන්න දැන් වර්තමානයේ වෙනකොට මේ ධාතුන් වහන්සේලාගේ මූලිකත්වය අරගෙන කොහොමද ඉන්දියාව වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා කොයිතරම් දුරට මේ ලංකාවේ මේ ආගමික සම්බදියාවත් එක්ක බැඳිලා ඉන්නවද කියන එක මං කැමති දැනගන්න. මම හිතන්නේ කතා කළ යුතුම තැනකට දැන් අපි ආවා කියලා මට හිතෙනවා. පැහැදිලි. මම මුලින්ම පැහැදිලි කරන්නම් වස්කඩු සුභූති නායක හාමුදුරන් වහන්සේට ඉන්දියාවේ ධාතුන් වහන්සේලා ලබා ගැනීමට ඇතිවෙච්ච පදනම මොකක්ද කියලා කෙටියෙන් මම මතක් කරන්න ඕනේ. වස්කඩු සුභූති නායක හාමුදුරුවෝ කියන්නේ ඒ කාලේ ලංකාවේ ජීවත් වෙච්ච විශිෂ්ට ගණයේ පඬිරුවණක් කියන කතා කරන්නේ. උන්වහන්සේට හොඳට සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි භාෂා, විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව හොඳට කතා කරන්න පුළුවන්, හොඳට ලියන්න පුළුවන්. ඒ භාෂා ඥාණයෙන් වස්කඩුවේ නායකරු ප්‍රයෝජන ගත්තා. ලෝකේ ඒ කාලේ විශාල පිබිදීමක් තිබුණා බුදු දහම පිළිබඳව. එතකොට එංගලන්තය, ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය, රුසියාව මේ රටවලට මහා උගත්තු ලංකාවත් එක්ක සම්බන්ධ වෙන පටන් ගත්ත තේරවාදී බෞද්ධ රට කියලා. ඒ සම්බන්ධයෙන් උනන්දු වෙනකොට මුලින්ම මේ ග්‍රහණය කරගත්ත නායක හාමුදුරුවෝ වස්කඩු නායක හාමුදුරුවෝ. මොකද උන්වහන්සේ භාෂා ඥානය නිසා. උන්වහන්සේ විශේෂයෙන් එංගලන්තත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. එංගලන්තයේ එතකොට අපි යටතු ජීවිතයක්. එංගලන්තේ හුඟක් නායක හරක ලියුම් හුවමාරු කළා. ඔය යුගයේදීම ඉන්දියාවත් එංගලන්තේ යටතු ජීවිතයක් බවට පත් වෙලා එංගලන්තේ හිටපු පුරාවිද්‍යාඥයෝ ගවේෂකයෝ විශාල ප්‍රමාණයක් ඉන්දියාවට ඇදිච්චා. මොකද ඉන්දියාව කියලා කියන්නේ හොඳ කෞතුකාගාරයක් අතීතෙන් ළම. ඒ අය විවිධ ගවේෂණ කැණීම් නොයෙක් දිවට ගියා. ඒ ගිහිල්ලා එතකොට මම හිතන්නේ මුලින්ම මේස් කියන මහත්මයා අපේ ඇලෙක්සද කලින්හැම් මහත්මයා මේ අය තමයි මුල් පුරාවිද්‍යා අධිකාරී වුණුසි පත් කළ යව්වේ. ඒ අය ඉන්දියාවට ගියාට නිශ්චිත තොරතුරු ආරා උත්සාහ ගැනීමේ හැකියාවේ අඩුවක් තිබුණා.
මෙය එංගලන්තයත් එක්ක කතා කරනකොට එංගලන්ත ආණ්ඩුව කිව්වේ කතා කරන්න වස්කඩුවේ සුබෝධි හාමුදුරන්ට. මොකද එංගලන්තෙත් එක්ක සම්බන්ධකම් තිබුණානේ. එයා තමයි ප්‍රාඥ මේවට උදව් ගන්න පුළුවන්. කණින්හැම් මහත්මයා, පෙප්පේ මහත්මයා, මේ විල්සන් ස්මිත් ලෝක ඉතිහාසඥයා. ඒ අය ඔක්කොම එංගලන්ත අය නායක හාමුදුරුවත් එක්ක සම්බන්ධකම් ඇති කරගත්ත පුරා විද්‍යා කෙනීම් වලට. අන්න ඒ හරහා තමයි මේ අපේ ස්වස්කරුවේ නායක හාමුදුරන්ට මේ නිසක සර්වඥ ධාතුන් වහන්සේලා ලබා ගැනීමේ භාග්‍ය වරම උදා කරගන්න පුළුවන්. ඒක දෙක ඉන්දියා බුදුහාමුදුරන්ගේ ජන්මභූමිය. රබතුමා ප්‍රශ්නයක් මතු කළා. බොහොම හොඳයි. අද දැන් එක අලුත් වෙලා තියෙන දෙයක්. එහෙමයි. දැන් අද යුගයට කතා කරන්න ඕන ප්‍රශ්න ඔබතුමා හරියටම මතු කළේ. ඉන්දියාවේ අගමැතිතුමා නරේන්ද්‍ර මෝදි මහත්මයා ලොකු පරිවර්තනය කරන ඉන්දියාවේ බුද්ධ ගයාව ආධ්‍යාත්මී නගරය බවට එතුමා ප්‍රකාශපත් කළා. එතෙක් ඉන්දියාව එහෙම සිද්ධ වුණේ නැහැ. බුද්ධ ගයාව ආධ්‍යාත්මී නගරය බවට එතුමා ප්‍රකාශපත් කළා. එතුමා හරියට කියවන කෙනෙක්. මේ පැරණි දේවල් හොයන කෙනෙක්. බුදුහාමුදුරුවෝ පිළිබඳ දෙතුමාගේ දැන් අලුත් කතා බලන්නකෝ. කතාවලත් කෙලින්ම ධම්මපදයේ ගාථා මොනවද කියලා එතුමා කතා කරන්නේ. පෞගිය ගිය වසරට යහපැත්තේ බුද්ධ පූර්ණිමා වැඩසටහනක් තුන ඉන්දියාවේ හැම අවුරුද්දෙම කරනවා. මේ බුද්ධ පූර්ණිමා වැඩසටහනේදී එතුමා විශේෂයෙන්ම මේ ලංකාවේ තියෙන කපිලවස්තු ධාතුන් වහන්සේ මතක් කරලා එතුමා කතා කරා. දැන් ඕන කෙනෙකුට දැන් YouTube එකට ගියාම බලන්න පුළුවන් මේක. එතුමාගේ කතාව මේ වස්කඩුවේ විහාරයේ තියෙන ධාතුන් වහන්සේලා අපිට ධාතුන් වහන්සේලා කොතරම් විශ්වාසකතුම අතර දෙන මොකද හේතුව එතුමා මේ ගැන හොඳට අධ්‍යයනය කළා. තොරතුරු හෙව්වා. තොරතුරු වලින් එතුමා සනාථ කරගත්තා. මේ තමයි නিত্য නිසක අව්‍යාජ ඔතෙන්ටික් කියලා කියවගෙන. ඒ ධාතුන් වහන්සේලා මේකේ විශ්වාස කරා. ඒ අනුව පහුගිය දවසක අපි හරි සතුටුයි කියන්න ලෝකේ බෞද්ධයන්ට ඉන්දියාවේ වන්දනාවට ඇවිල්ලා පහසුවෙන් ගමන් මාර්ග සකස් වෙන ස්ථානයක ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ආරම්භ කළා. කුෂිනගර ගුවන්තොටුපල කුෂිනාරාණ වල. ඒකට අපටත් ආරාධනා අපට කෙලින්ම අගමැති කාර්යාලයෙන් ආරාධනාවක් තිබුණා. ඒ වගේම මේ රජින උත්තවත් ස්වාමීන් වහන්සේලා පිරිසකුත් ඉදින්ට වැඩියා. ඒ වෙලාවේදී අපට වෙනම අගමැතිතුමාගෙන් ලිපි ආවා දැනුම් දීමක් කළා. මේ වස්කඩුවේ පන්සලේ තියෙන හරි වස්කඩුවේ පන්සලේ තියෙන ධාතුන් වහන්සේලා වැඩමවාගෙන එන්නේ ඉන්දියාවට. ඉන්දියාවේ වැඩ හිටපු බුදුහාමුදුරුවෝ දැන් ඉන්දියාවේ බුදුහාරෝ ලංකාවට වැඩලා දැන් නැවතත් ඉන්දියාව ඉල්ලනවා අන්නේ බුදුහාමුදුරුවෝ වඩම්මන්න කියලා. ඒ ගුවන්තොටුපලට ආශිර්වාද කරන්න. අලුත් ගුවන්තොටුපලට නරේන්ද්‍ර මෝදි මහත්මයා හොඳ අදහසින් ආරම්භ කළේ. ඒකට ඒ ස්ථානට ආශිර්වාද කරන්න වඩම්මන්න කියලා අපි ඒක වැඩමුවා. ඒ ධාතුන් වහන්සේලා ඇත්ත වශයෙන් මේ ලංකාවේ මේ දැනට ඉන්න ඉන්දියානු මහකොමසාරිස්තුමා ඇවිල්ලා බොහෝ මේ අවශ්‍ය පසුබිම සකස් කරලා වඩම්මලා එතුමා දුබෝධිමත් අගමැතිතුමා පිළි අරගෙන විශිෂ්ට උත්සවයක් කළ ආශිර්වාද ලබා ගත්තා. ඒක අපිට වාසනාවකට වාග්යක්. නායක හම්තුගේ සේවය දෙපැත්තම දැන් දෝලණය වෙනවා. ඒක අපි බොහොම සන්තෝෂෙන් මතක් කරනවා. අපේ අමතරේ මං හිතනවා අපි බෞද්ධයන් විදිහට සතුටු විය යුතු ආඩම්බර විය යුතු කාරණාවක් මේක. ඒ නිසා වහන්සේගේ මං අවසාන වශයෙන් විමසන්න කැමති දැන් ඇත්තටම රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමිපාණන් වහන්සේ මේ සිදු කරන ලද සමාජ මෙහෙය නිසා අපිට කපිලවස්තුපුර ශ්‍රී සරණදාතුන් වහන්සේලා ලැබෙනවා. එතකොට උන්වහන්සේලා වෙනුවෙන් පුද පූජා පවත්වමින් උන්වහන්සේලා වන්දනාමාන කරමින් ඉන්න අතරතුරදී අපිට දැන් ඔන්න ඉන්දියාවත් සමග නැවත සම්බන්ධතාවය ඇති කරගන්න පුළුවන් මේ ඉතිහාසයේ ක්‍රමක්‍රම වෙනස් වෙන ආකාරය අපිට මේ පැහැදිලි වෙන්නේ. එතකොට කොහොමද අපි බෞද්ධයන් විදිහට ආඩම්බර වෙන්න ඕනේ? ඇයි අපි ආඩම්බර විය යුත්තේ මේ කපිලවස්තුපුර ශ්‍රී සරණදාතුන් වහන්සේලා අප සතුව තිබීම පිළිබඳව? ඇත්තම අපේ මහානායක ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේක මහා සම්පතක්. එහෙමයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගමේ ශාක්‍යයන් විසින් හදපු චෛත්‍යය තමයි මේ උතුම් ධාතුන් වහන්සේලා තිබුණේ. ඒ ධාතුන් වහන්සේලා නිවැරදි නිරවුල් ධාතුන් වහන්සේ නම් නිසැක ධාතුන් වහන්සේලා කියලා වචනෙකුත් අපි භාවිතා කරන ධාතුන් වහන්සේලාට. ඒ ධාතුන් වහන්සේලාගේ
වගකීම අපේ වස්කඩුවේ රාජගුරු සිසුභූති මහානායක ස්වාමීන් වහන්සේ බාරගත්ත උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා විහාරස්ථාන කීපයක මම හිතන්නේ සිතුල්පහුව රජ මහ විහාරයට කළුතර බෝධියට ලබා දීලා තිබුණා නිදන්ගත කරන්නට මේ සියල්ල පිටුපස්සේ උන්වහන්සේ අපවත් වුණා උන්වහන්සේගේ ශිෂ්‍යපුත්‍රයන් වහන්සේලා වැඩ හිටියා අපේ වස්කඩුවේ මහින්දවංශාභිධාන මහානායක ස්වාමීන් වහන්සේ බුද්ධ ශ්‍රාවක විද්‍යාපීඨයේ උපාධි ලැබලා ශාස්ත්‍රපති උපාධි ලැබලා විවේකීව වස්කඩුවේ රාජගුරු මහානායක ස්වාමීන් වහන්සේගේ මේ සියල්ල අධ්‍යයනය කළා. අධ්‍යයනය කළ උන්වහන්සේ අලුත් යුගයකට පිවිසුණා. පිවිසලා ඉන්දියාව, ශ්‍රී ලංකා රාජ්‍ය මේ සියලු දෙනස් එක්ක මේ නිරවුල්ව නිවැරදිව මේ විහාරස්ථාන වෙදී ඉන්න උතුම ධාතුන් වහන්සේලා පිළිබඳව සිහිපත් කළා. ඒ කාර්යය වඩා සඵල කරගන්නට ඔබේ හිරු මාධ්‍ය ජාලයේ උත්තම ධාතු වන්දනා වැඩසටහනෙන් සමස්ත රටට ගැඹුරු ශ්‍රද්ධාව ජනනය වන මහ පණිවිඩයක් ලැබුණා. ඉතින් ඇත්තෙම අපේ ගෞරවයේ මහින්දවංශ මහානායක ස්වාමීන් වහන්සේ පිරිනමන්ට ඕන 1835 වස්කඩුවේ මහානායක උපදින්නේ අපවත් වෙන්නේ 1917 එදා සිට මේ කාල පරිච්ඡේදය තුළ මේ ධාතුන් වහන්සේලා සුරක්ෂිත කරගෙන ඊළඟට ධාතු මන්දිර සකස් කරගෙන පණමින් ආරක්ෂා කරගෙන අවුත් සගපරපුරේ වර්තමාන නායකත්වයේ මුන්නහන්සේ තිමුන්නහන්සේ කුසිනගර ගුවන් තොටුපළ විවෘත කිරීමේ අවස්ථාවේ මේ ධාතුන් වහන්සේලා වඩම්මගෙන යාම තුලින් ඉන්දියානු වග්‍රාමාත්‍යවරයා එවැගේම ඉන්දියාවත් එක්ක අපේ සම ශක්තිමත් වෙලා අපේ දේශයටත් ඉදිරි අනාගතයේ මා හිතන්නේ අභිවෘද්ධි දායක තත්වයක් උදාවේ සංස්කෘතික ආගමික වශයෙන් පුනරුදයක් ඇතිවීමට මේ මහා ධාතු වන්දනාව අසිරිය අපට උපකාරය කළ හිතන විශ්වාස කරනවා. හොඳයි අපේ හැමෝටම ඇත්තටම මේ වටිනාකම් පිළිබඳව කතා කරනකොට අපි හෘදයාංගම සතුටටපත් වෙනවා. හිරු ටීවී අපි ආරම්භයේ ඉඳන්ම 2013 වසරේ ඉඳන් ධාතුන් වහන්සේලා පිළිබඳව රටට ලෝකයට කියාපාන්න උපරිම දායකත්වයක් ලබා දුන්නා. ඉතින් ආරම්භක සමාජිකයෙක් විදිහට මටත් පුද්ගලිකව ලොකු සතුටක් තියෙනවා. අද වෙනකොට අපි මේ කරපු මෙහෙය තුළින් කපිලවස්සපුර ශ්‍රී සරණ ධාතුන් වහන්සේලා ලෝකයටම ගමන් කරන්න උන්වහන්සේලාගේ ආශිර්වාදය මුළු ලෝකයටම ලැබෙන්න වටපිටාව සකස් වීම පිළිබඳ ඉතින් මේ පොත පිළිබඳව අපි නැවත වතාවක් සඳහන් කරනවා. මොකද හේතුව මේ ග්‍රන්ථය තුළ අන්තර්ගත සියලුම කාරණා ඉතිහාසය මනාව විවරණය කරනවා. ඉතින් උන්වහන්සේලාට අද දවසේදී මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව ගෞරවපූර්වක නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා. ඉදිරියටත් ශාසනය වෙනුවෙන් මහා විශාල දායකත්වයක් ලබා දෙන්න වටපිටාව ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අවසර පතනවා මම සමුගන්න. අපි නිර්මාණජනී සභාපතිමන්ටත් ඔබතුමාලා අපිත් එක්ක රැඳී හිටිය බුදු ඒ වෙනුවෙන් ඔබතුමාලා හැමදෙනාටමත් මේ වෙලාවදී අපිත් පුණ්‍යානුමෝදනා කරන ස්තුතිය පුද කරනවා. බොහොම පිං අපේ ආදුරේ. අපි අද දවසේදී මෙලෙස උන්වහන්සේලාට ස්තුතිවන්ත වෙමින් පුණ්‍යානුමෝදනා සිදු කරමින් අපේ මේ කතාබහ මේ මොහොතේ අවසන් කරන්න සූදානම්. ඉතින් අපි නැවත වතාවක් විදින උදෑසනින් මුණ ගැහෙන බලාපොරොත්තු ඇතිව කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යනවා. රැඳී සිටින්න සිකුරාදා විදින උදෑසන සමගින්. සිතුවිලි සිප්තම් කරන අලුත් උදෑසන. සතුට පින්තාරු කරන ජීවිත සමග. ඔබේ ජීවිතය අලුත් කරන ටෙලිවිෂන් හිතවත්කම. වින්දනීය උදෑසන. ඔබ නැවතත් එකතුලා ඉන්නේ වින්දනීය උදෑසනත් සමගින්. යුගදිවියට පිවිසෙන අපි හැමෝම කැමති සාර්ථක යුගදිවියක් ගත කරන්න. සාර්ථක යුගදිවියක් ගත කරන්න නම් යුගදිවිය තුළ සතුට කියන දේ අනිවාර්යෙන් වැදගත්. අද අපි කතා කරන්න යන්නේ යුගදිවිය හා සතුට කියන කාරණාව ගැන. ඒ ගැන ජ්‍යොතිෂ පැත්තෙන් අපිව දැනුවත් කරන්නද මගෙත් එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දේශක සුනිල් කුමාර ගම්ලත් මහත්මයා. අයිබෝන් සුබෝදසනත්. අයිබෝන්. නදිනි චතුරිකක් ආවා. දැන් යුගදිවියේ සතුට ගැන කතා කරන්න ඔයා කැමතිද සතුටෙන් ඉන්න? අනිවාර්යෙන් මාත් කැමතියි. ඔයාත් කැමතියි මමත් කැමතියි අපි හැමෝම කැමතියි සතුටෙන් ඉන්න. ඒ නිසාම තමයි වින්දනීය උදෑසන තුලින් ඔබව සතුටෙන් තියන්න අපි මේ මාතෘකාව උස්සේ කතා කළේ. ඉතින් මේ විවාහය හා සතුට ගැන විශේෂයෙන්ම කතා කරන මනෝවිද්‍යාත්මක පැත්තෙන් මගේ පැත්තෙන් උත් අමුත් එක්ක එකතු වෙනවා. ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආයුර්වේද විශේෂ මනෝවෛද්‍ය කමල් එස් ජයසේකර වෛද්‍යතුමාත් අපිත් එක්ක එකතු වෙනවා.
සෝවන් සුබෝදැසන. හොඳයි. නදී ඉස්සලා මම පටන් ගන්න. ගම්ලත් මහත්මිය අපිට කියනකෝ දැන් මේ යුගදිවියට පිවිසෙන දෙන්නෙකුට තමන්ගේ යුගදිවිය අනාගතය යුගදිවිය අනාගත සතුට කොහොමද රඳා පවතින්නේ කියලා ජ්‍යොතිෂයෙන් හොයාගන්න පුළුවන් නේද? පුළුවන්. ඔව් අපිට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. පළමුවෙන් අපේ මනෝවෛද්‍ය උපදේශක කමල් එස් ජයසේකර මහත්මයාගේ නදිනගෙන් ඒ වගේම මේ හිරු ලාලිකාට ස්තුති අන්දිරට කැපති මේ වෙනේ කාලීන මාතෘකාව සාකච්ඡාන ලබා දීම ගැන චතුරිකා මේ ග්‍රහ බලය නැත්තම් කේන්ද්‍ර කියලා කියන්නේ කේන්ද්‍ර සටහනක් පරීක්ෂා කරනවා කියලා කියන්නේ වෛද්‍ය පරීක්ෂණයක් වගේ. දැන් වෛද්‍ය පරීක්ෂණයකදී රෝගය අනාවරණය කරගන්නවනේ එතනින් ඉවර වෙන්නේ නැහැ නේ වැඩි. ඉතින් මේ රෝග අනාවරණය කරගන්නවා වගේ මේ අනාගතයේදී සතුට මේ දෙන්න ලබනවද අසතුට ලබනවද මොනවද දින ගැටලු කියලා හඳුනගන්න පුළුවන් පොරොන්දම් පරීක්ෂාවක් වගේ දෙයකින්. ඒ අනුව අනාගතයේදී ඒදෙනගේ දරුපල ඒදෙනගේ ආර්ථික තත්ත්වය ඒදෙනගේ මානසික ගැළපීම මේගොල්ලන්ගේ කායික ගැළපීම වගේ දේවල් ගැන දීර්ඝ වශයෙන් හොයාගන්න පුළුවන් මේ පරීක්ෂණයක් කරලා පස්සේ ඒ අතරේ තමයි විසඳුම් ලබා දෙන්න තියෙන්නේ. පරීක්ෂණේ නිගමනයක් ගත්තට පස්සේ මෙන්න මේ ගැටලු එන්න පුළුවන් අනාගතයේදී කියලා ඒ අනුව විසඳුම් දෙන්න පුළුවන් ජ්‍යොතිර් විද්‍යාත්මකව ඒ වගේම වාස්තු විද්‍යාත්මකව සතුට ලබා ගන්න කෙසේද කියන කාරණිය ගැන. හොඳයි. අපි ගම්ලත් මහත්මිය කතා කරමු පළවෙනි කාරණාව ගැන. මම හිතන්නේ කෙනෙක්ගේ මානසික ගැළපීම සහ කායික ගැළපීම ගොඩක් වෙලාවට බලපානවා විවාහ ජීවිතයේ සතුට කෙනෙක් රඳා පවතින. අපි කොහොමද කේන්දරෙන් හරි පොරොන්දම් වලින් හරි මේ දේවල් හොයාගන්නේ? ඔව් දැන් විවාහ ජීවිතයක් කඩකප්පල් වෙන්න කාරණා තුනක් ප්‍රධාන වශයෙන් බලපානවා කියලා තියෙනවා. අපේ වෛද්‍යතුමත් මම හිතන්නේ එකඟ වෙනවා ඇති. කායික නොගැළපීම් එක මානසික නොගැලපීම් දෙක ආර්ථික දුෂ්කරතා තුන වශයෙන් වැටෙන්නේ. සල්ලි නැති වුණාට විවාහ ජීවිතයක් කඩාකප්පල් වෙනවා කියලා මම හිතන්නේ අහන්න ලැබෙන්නේ නැහැ. පේමන්ට් එකේ ඉන්න සමහරට දරිද්‍රතාවෙන් පෙළෙන ජෝඩු ඉන්නවා සතුටින්. නමුත් මේ කායික සහ මානසික ගැළපීම කොහොමද හොයාගන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. සමහරවිට ප්‍රේම සම්බන්ධතාවයක් අවුරුදු 5ක් පවත්වාගෙන ගිහිල්ලත් මෙයා නෙමෙයි මම බලාපොරොත්තු වෙච්ච එක නා කියලා කියනවා. ඊයේ පෙරේද මලඟට ආව අවුරුදු 79ක් තිය අම්ම කෙනෙක් විවාහය ගැන අහනවා කලකිරීමෙන්. මාත්‍යත් නැති වෙලා ඉවරයි. නමුත් ඒ පසුතැවීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය පොරොන්දම් වල සමහරලාට තියෙනවා අපි ළඟ ඔය නක්ෂත්‍ර පොරොන්දම, ඝන පොරොන්දම, නාඩි පොරොන්දම, ඒ වගේ පොරොන්දම් වල කායික තත්ත්ව ගැන හොයන්න පුළුවන්. ස්ත්‍රී දීර්ඝ පොරොන්දම එවන් තියෙනවා කායික තත්ත්ව ගැන හොයන්න පුළුවන්. අනිත් පොරොන්දම් සමහරලාට තියෙනවා මානසික තත්ත්ව ගැන හොයන්න පුළුවන්. ඒතර මානසික නොගැලපීමක් හෝ කායික නොගැලපීමක් තියෙන්න පුළුවන්. හැබැයි මේ 100%ක් මේ ඔක්කොම පොරොන්දම් ගැලපෙන කට්ටියක් නැහැ. එතකොට අපි ළඟට එනවා දැන් මේ විවාහය සුබද අසුබද කියලා හුඟක් වෙලා අහන්නේ නේ අම්මා නැත්නම් තාත්තා. මම හැම කෙනෙකුටම කියන්නේ ඔබට මම කියන්නේ ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබේ ජීවිතයේ මොකද්ද ඔබේ ගැළපීම කොහොමද කියලා ඔබ දැනගත යුතුයි. ඒ කියන්නේ බඳින දෙන දැනගත යුතුයි. එතකොට මේ නොගැළපීම් තියෙනවා නම් කායික මානසික නොගැළපීම් මොනවා හරි තියෙනවා නම් ඒක කලින්ම දැනගන්නත් පුළුවන්. විසඳුම කලින්ම දැනගන්නත් පුළුවන්. අපි තුමු දරුපල බාධාවත් තියෙනවා කියලා ඒක කලින් දැනගත්තොත් ඊට දාලා ප්‍රතිකර්ම කරගන්න පුළුවන්. ඔව් හොඳයි. නදිනි ඔව් චතුරිකක්ක දැන් අපි විශේෂයෙන්ම මේ විවාහය හා සතුට ගැන කතා කරන නිසා මම හිතුවා ડોක්ටර්ගෙන් අහන්න ඉස්සලාම අපි හඳුන්වලා දෙමුකෝ මොකක්ද මේ විවාහය කියන්නේ. ඔව් හොඳ ප්‍රශ්නයක් ගන්න. මේ ජස්තුමාගේ අවසරයි. නැදිනි දැන් අපි මේ කසාදය කියන එක විවිධ මුහුණු වලින් බලනවා. එතකොට දැන් ගොඩක් වෙලාවට අපි සමාජයේ දකින දේ තමයි නීතිමය ලියවිල්ලකට අසං කළ සිදු කරනු ලබන කසාදය. එතකොට ඊට පස්සේ අපි දකිනවා සමාජීය වශයෙන් අපි පවුලක් විදියට එකට ඉන්න ඕනේ, දරුමල්ලු හදන්න ඕනේ, යාන වාහන ගන්න ඕනේ, ගෙවල් දොරවල් හදාගෙන ඉන්න ඕනේ. නමුත් මනෝවෛද්‍ය විද්‍යාවට සලකනකොට විවාහය කියලා කියන්නේ ඉතා ප්‍රබල මානසික බැඳීමක් ලෙස තමයි අපි සලකන්නේ. මේ මානසික බැඳීම සාමාන්‍ය සමාජයේ මිනිසුන් අතර පවතිනා වූ බැඳීමේ සීමාවෙන් ඔබ්බට ගියා වූ දෙයක් වෙන්න ඕනේ. මේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔවුන් දෙදෙනා අතරේ ඉතා ප්‍රබල කැපවීමක්, ලොකු කමිට්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඒක මගේ යාළුවට හෝ අම්මට හෝ නංගිට සහෝදර සහෝදරියන්ට දක්වනවා ඌ ප්‍රමාණයට වඩා ඔබට ගිහිලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔවුන් අතර ඉතා හොඳ මානසික වශයෙන් දැනෙන ගතියක්, ඉන්ටර්නසි එකක් තියෙන්නට ඕනේ. ඒ වගේම අනිත් කාරණේ තමයි දවසින්තමනි ඔවුන් දෙදෙනා අතර ඉතා ප්‍රබල ලිංගිකමය ආකර්ෂණයක් තියෙන්නට ඕනේ. ඉතින් අපිට වෙන වෙනම ගණන් චුට්ටු චුට්ටු තියෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා විවාහක යුවළ අතරේ ඔය කියන ලක්ෂණ තුන ප්‍රබලව තියෙන්නට ඕනේ. මේ කාරණා තුන ප්‍රබල බන්ධනයක් ලෙස තියෙන යම් සංස්ථාවකට මනෝවෛද්‍ය විද්‍යාව කියනවා එය තමයි විවාහක සංස්ථාවක් කියලා. ඉතින් යම් තැනකදී මේ සලකන බානකොට මේ ටික බොහෝ වෙලාවට අපි ඔය මහා අනර්ග නීතිමය ලියවිල්ලට අස්සන් නොකළ විවාහ ගොඩක් තියෙනවා. ඒ වගේම ඔය මහා අනර්ග ලියවිල්ලට පමණක් සීමා වෙලා අර කියපු විවාහයක් තුල තියෙන්න ඕනේ වැදගත්ම ලක්ෂණ ටික නැති තැනක ලියවිල්ල පමණයි විවාහයකුත් නැති බව පේනවා. එසේනම් විවාහයක් කියන්නේ හුදු ලියවිල්ලක් නොව ප්‍රබල මානසික බැඳීමක් බව පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍යයි. ඔව් ડોක්ටර් ඒත් එක්කම සතුට ගැනත් පොඩ්ඩක් අපි කෙටියෙන් කියමු. අනිවාර්යෙන්. දැන් සතුට කියන එකේදීත් අපි සතුටට හේතුකාරණ මම හිතන්නේ දවසතුමත් කිව්වා සමහර කාරණා කීපයක්. මෙතනදී අපි සතුට කියන එක මනෝවෛද්‍ය විද්‍යාව දකින එකක් මානසික සහ කායික දෙපැත්තකින්. සමාජීය මුහුණුවරක් ඒට බලපානවා. දැන් සතුට කියලා කියන්නේ මිනිසෙකුට තියෙනා වූ දේවල් සමග ඔහුගේ මානසික තත්ත්වය වඩා යහපත්
විරුස්සනාගති නැති, එපාවීම් නැති, කලකිරීම් නැති, ඔහුට ප්‍රබෝධමත් ගතියක් දැනෙන යම් මානසික මනෝභාවයකටයි කියන්නේ. මේ තත්ත්වය කායික වෛද්‍ය විද්‍යාත්මකව බලනකොට ඩොපමින් කියන රසායනය බැලන්ස්ලා තියෙන්න ඕනේ, ඔක්සිටෝසින් වැඩි වෙලා තියෙන්න ඕනේ, ඒ වගේම ඇඩ්‍රිනලින්, කෝටිසෝල් අඩු වෙලා තියෙන්නට ඕනේ, ඔවුන්ගේ මෙලටොනින් ප්‍රතිශතය වැඩි වෙලා තියෙන්න ඕනේ. මෙවැනි තත්ත්වයකදී ඔහුට කායික අපහසුතා නැහැ, මානසික අපහසුතා නැහැ, අගහිගවල ලොකු ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. ඔවුන්ට පුළුවන් විවාහය තුළ තමන්ගේ අයව දකිනකොට කිසියම් සුභවාදී අදහස් එන, දකින්න ආස හිතෙන, ළඟ ඉන්න ආස හිතෙන, ඈත් වෙලා ඉන්නකොට තවත් ළං වෙන්න හිතෙන, හැබැයි ඔවුන් තුළ විශ්වාසය පවතින ඉතා ප්‍රසන්න හැඟීමකට අපි සතුට කියලා කියනවා. හරි, අපි මේ ගැන වැඩිදුරටත් කතා කරමු කෙටි විරාමයක් අරගෙන. සිතුවිලි සිප්තම් කරන අලුත් උදෑසන, සතුට පින්තාරු කරන ජීවිත සමග, ඔබේ ජීවිතය අලුත් කරන ටෙලිවිෂන් හිතවත්කම, වින්දනීය උදෑසන. විරාමෙන් පස්සේ ඔබ නැවතත් එකතුලා ඉන්නේ විඳිනිය උදෑසනත් සමගින්. ගම්ලත් මහත්මිය, අපි දැන් ඉස්සෙල්ලා කතා කරාමේ මානසික සුවයකින් ඉඳි ගොඩක් වැදගත් වෙනවා විවාහ දිවියේ සතුරු නඳා පවත්තන. හැබැයි දැන් ගොඩක් වෙලාවට ආර්ථිකමය වශයෙන් විවාහයට පෙර ශක්තිමත් වෙලා ඉන්න දෙපළක් වෙන්න පුළුවන්. විවාහ වුණාට පස්සේ ඔවුන්ගේ ආර්ථිකය කඩාවැටීමකට ලක් වෙනවා. ඉතින් මෙතනදීත් ඔවුන්ගේ මානසික සුවය නැති වෙන්න පුළුවන්, විවාහයේ දෙදර යන තැනටම පත් වෙන්නත් පුළුවන්. අපිට මේ දේවල් විවාහයට පෙර ජ්‍යොතිෂය හරහා හොයාගන්න පුළුවන්, තේම හොයාගන්න පුළුවන් නම් ඒවට අපි විසඳුම් විදිහට මොන වගේ ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ? ආර්ථිකය කඩාවැටෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ අපි අපේ ජීවිතයේ ආර්ථිකය තියෙනවා, බැංකුවල තියෙන ධනය, ස්ථාවර ඉඩකඩම්, නිවාස දීපල, විවාහ සහකාරය නිසා ලැබෙන ධනය සහ රැකියාවෙන් ලැබෙන වැටුප කියලා. මේ කොයි පැත්තද අපිට දිනු කරන්න පුළුවන් කියලා කේන්දරෙන් බලාගන්න පුළුවන්. මේ ව්‍යාපාරෙ ගෙදෙනවද? මොකද්ද ව්‍යාපාරය? සමහරවිට තමයි ගැලපෙන්නේ නැති ව්‍යාපාර ලියදෙනවා. තමන් දන්නේ නැහැ ව්‍යාපාරයක් කරලා දිනු වෙන්න පුළුවන් බවවත් දන්නේ නැහැ. මොන ව්‍යාපාරද කරන්න කියලා වැරදි ව්‍යාපාර ලියදෙන කට්ටියක් තියෙනවා. ඒතර කේන්දරෙන් හොයාගන්න පුළුවන් මෙන්න මේ කාරණේ, මොන ව්‍යාපාරයක්ද කරන්න නැති ව්‍යාපාරකින් දිනු වෙන පුළුවන් ආර්ථික වශයෙන්, නැත්නම් රැකියාව කරන පඩියක් විතර ලැබෙන්නේ. ඒතර ඊට වඩා යමක් කරන්න පුළුවන් කෙනෙක් ඒක දන්නේ නැතුව ඉන්නවා නම් ලොකු ප්‍රශ්නයක්. ඒක දැනගන්න පුළුවන් ක්‍රමය තමයි දන්න කෙනෙක් ලව කේන්දරේ පරීක්ෂා කරලා බලලා ගැලපෙන ව්‍යාපාරය හඳුනා ගැනීම. ඒතර ගම්ලත් මහත්මයා, දැන් සාමාන්‍යයෙන් විවාහයට පෙර හොඳ ව්‍යාපාරයක් කරගෙන හිටපු කෙනෙක් විවාහයෙන් පස්සේ ඒක අඩාල වෙනවා නම් ඒකට යම්කිසි කාරණාවක් තියෙනවා. ඔව්, ජීවිතේ හැමදාම එක වගේ ගලාගෙන යන එකක් නෙමෙයි. ජීවිතයේ සමහරට සෙනසුරු, ඉරාෂ්ඨ කපල, මාරක බාධක වගේ දේවල් එනකොට දිනු වෙලා හිටපු කෙනෙක් වැටෙන්න පුළුවන්. ඕනම් තරම් දිනු කට්ටිය හිටපු ගමන් මේ හිඟන තත්ත්වෙට වැටිච්ච අවස්ථා ලෝකේ ඕන තරම් තියෙනවනේ. ඒක දෛවෝපගත, එහෙම නැත්නම් පිම්පවුන සිද්ධ වෙන්න පුළුවන්. සමහර ලාට බඳින සහකාරයක තත්ත්වයනොත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට දිනු වෙලා හිටපු එක්කෙනා බඳින සහකාරය නිසා, එයාගේ නරක වෙලාවක් නිසා ඒකෙනුත් ආර්ථික තත්ත්වය අම්මම කඩාවැටීම වෙන්න පුළුවන්. ඔය දෙකටම වැඩිය විවාහ වෙලා ඉන්න දෙන අලුතෙන් ගයක් මිලදී ගන්නවා හෝ ගයක් හදනවා කියන්නේ ආන් එකේ තියෙන වාස්තු විද්‍යාත්මක දෝෂ නිසා ගොඩක් වෙලාවට ජීවිතේ කායික, මානසික, ආර්ථික තුනම ඔය තුන් පැත්තම කඩාවැටෙන්න පුළුවන්. හොඳයි, මම හිතන්නේ එතන ඉතාමත් වැදගත් කරුණු කාරණා කීපයක් කතා වුණා නදිනි. ඔව්, අපි විවාහය ගැන විශේෂයෙන් කතා කළා, ඒ වගේම සතුට ගැන කතා කළා. දැන් ડોක්ටර් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ විවාහයේ සතුටයි මේ දෙකම කොහොමද එකට පවත්වගෙන යන්නේ? ඒක මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක්. මොකද කෙනෙක්ට යම්කිසි අවබෝධයක් නැති වෙන්න පුළුවන් මේ ගැන. අනිවාර්යයෙන්ම නැදී, දැන් මේ විවාහයක් සාර්ථකව පවතින සතුට කියන දේ ඉතාම අත්‍යවශ්‍යයි. මක්නිසාද කියනවා නම් මේ සතුට තමයි අපිව එනර්ජයිස් කරන්නේ අපිට ඉස්සරහට දිකට යන්න. ඔය සතුට කියන එක නැති වෙන්නේ කොතනද? එතන ඊළඟට අපිට එන්න එපා වීමනේ. ඒක රස්සාවට වෙන්න පුළුවන් ඕන දෙයක්. ඒතර විවාහය තුලත් මේක තියෙනවා. නමුත් ඉතින් අපි දකින දේ තමයි අර විවාහයේ සමාජීය සම්බන්ධතා ටික කඩා ගන්න බැරි හන්දා ඉතාම අසතුටෙන් ඉන්නවා. ඒ නිසා වරහන් ඇතුලේ මට කියන්න ඕනේ, අසතුටු විවාහ පවත්වා ගැනීම හරිම භයානකයි. මක්නිසාද, එකක් මානසික සහ කායික හැදෙන අසතුට නිසා, අනිත් එක තමයි ওই විවාහය ඇතුළේන දරුවන්ට ඊළඟට ප්‍රශ්න ටික එනවා. හරි, එතකොට මේ සතුට පවත්වා ගැනීමට අපි අනිවාර්යෙන් ක්‍රියා කරන්න ඕනේ. මේ සඳහා වුණ අතර ඉතා පැහැදිලි සම්බන්ධතාව ගොඩනගෙන්නට ඕනේ. බොහෝ වෙලාවට මේට හානිවන කාරණා කීපයක් තමයි නැදිනේ, අපි මේ විවාහයකට එන්න ඉස්සෙල්ලා දෙන්නේ කැමති වෙනවානේ. මේ කැමති වෙලා අපි දෙන්න හා අපි දෙන්න ජීවිතේ පටන් ගමු කියන මානසික බැඳීම පටන් ගන්න මොහොත කලින්කුවා වගේ විවාහය. නමුත් අපි ඕක ස්ථීර කරගන්න යනවනේ ලියවිල්ලට. කරුණාකරලා මතක තියෙන්න ඕනේ, ඔය ඔතෙන්ට එනකොට අපි හැමෝම ජීවත් වෙලානේ අඩු ගානේ අවුරුදු 18ක්. එතකොට කලින් බඳින්න බෑනේ. එතකොට මේ කාලයට පෙර ආතුව අනිත් කෙනාගේ සාමාන්‍ය තොරතුරු දැනීම හොඳටම ඇති. ඕනෑවට වඩා ඔය පරණ කුණු කන්දල් ටික අද ගන්නවා කියන්නේ ඔය සතුට ඊළඟට නැති කරන එකක්. ඊළඟට ඔබ දෙදෙනා ඔය එකතු වෙච්ච මොහොතේ ඉඳලා එකිනෙකාට විශ්වාසවන්ත වෙන්න.
එතන ඉඳලා ඔබ දෙදෙනා අදහසුව මාරු කර ගන්න ඕනේ. අනිත් එක මතක තියා ගන්න ඕනේ, අපිට යම්කිසි මානසික රෝග ගැටලු තිබ්බනම්, අපේ චර්යාමය පද්ධතිය යම් දේවල් තිබ්බනම්, පර්සනලිටි එකේ ඉෂුස් තිබ්බනම්, ඒව දෙන්න කතා කරලා ඊට සුදුසු පියවර ගැනීම අත්‍යවශ්‍යයි. ඊළඟට විවාහයකට ආපු දෙදෙනා තමයි මේ අලුත් කම්පැනි හදන්නේ. මේ කම්පැනි එකට අත දාන්න එපා කරුණා කරලා අනිත් අය අනවශ්‍ය විදියට. ඒ නිසා දෙමාපියෝ, වැඩිහිටියෝ, ඥාතීන්, ඉන්ලෝස්ලා මතක තියෙන්න ඕනේ ඒ දෙදෙනාට සුදුසු පරිසරයක් ඇතුලේ ඉස්සරහට යන්න ඉඩ දෙන්න. මෙන්න මෙහෙම එන බොහෝ බාහිර හේතු කාරණා අපේ ජීවිතයට අඳා ගැනීම තුළ අනිත් අය තමන්ගේ විවාහ ජීවිතයට ඕන කරන විදියට තව කෙනෙක්ගේ විවාහ ජීවිත හැඩගස්සන්න යාම තුළ බොහෝ ප්‍රශ්න මතුවෙනවා. ඊළඟට කියන්න ඕන දෙයක් තමයි ඔය ඉස්සෙල්ලාම දැක්ක දවසේ ඇතිවෙච්ච ආකර්ෂණය දිගටම තියාගන්න උත්සාහ කරන්න. මතක තියාගන්න, නෝනලත් මතක තියාගන්න, මහතුරුත් මතක තියාගන්න, පිළිවෙලකට ඉන්න, ලස්සනට ඉන්න, හැමදාම තමන්ගේ අනිත් කෙනාට ආදරය ගැන කියන්න, චූටි චූටි රණ්ඩු ඇතිවීම හරිම සාමාන්‍යයි, ඒව අනවශ්‍ය විදිහට එළියට යවන්න එපා. අනවශ්‍ය පුද්ගලයෝ විවාහය තුළට උපදේශකවරු විදිහට ගන්න එපා. ඔබේ ජීවිතය වඩා යහපත් කර ගැනීම සඳහා ඔබ දෙදෙනාට යම් තැනකදී තවදුරටත් විසඳ ගන්න බැරි වෙනකොට ඒ සඳහා තියෙන ප්‍රොෆෙෂනල් උදව් ගන්න මතක තියාගන්න. හැම තිස්සෙම ඒ සඳහා විද්වත් උදව්වකට යන්න ඒකම මතක තියාගන්න ඕනේ. ඔබ දැනටමත් ඖෂධ පාවිච්චි කරන කෙනෙක් නම් ඒව නොකඩවා ගෙනියන්න ඕනේ. ඒව හංගන්න එපා, වෛද්‍යවරයා සමග කතා කරලා යන්න ඕනේ. අනිත් කාරණේ තමයි ලිංගික ජීවිතෙන් ඈත් වෙන්න එපා. අනිත් කෙනාට ප්‍රියමනාප විදියට ඉන්න ඉගෙන ගන්න. අනිත් කෙනාගේ ලිංගිකත්වය ගැන සලකන්න. දරුවෝ හෝ දෙමාපියෝ හෝ ඉන්න වටපිටාව බාධාවක් නොවන ආකාරයට පරිසරය හරිගස්ස ගන්න. ඔබේ ඕනෑකම් එපාකම් ඔබේ සහකරු සහකාරියක කතා කරන්න. ලැජ්ජවීම ඔබේ සතුට නැති කරන දෙයක්. වහාම එකඟ වෙලා වැඩ කරන්න ඉගෙන ගන්න. අපි මේ ගැන තවදුරටත් කතා කරමු නේද චතුරික අක්කා? ඔව් නදිනි, මට තව ප්‍රශ්නයක් තියෙනවා කමලත් මහත්මයෙන් අහන්න. මට මේකට කෙටියෙන් උත්තර දෙන්න කමලත් මහත්මිය. සාමාන්‍යයෙන් විවාහයකදී දෙපළගේ ඒ කියන්නේ ගැළපීම මත දරුපල ලැබීම හෝ ප්‍රමාද වීම හෝ නොලැබීම කියන දේවල් ජ්‍යොතිෂයෙන් අපිට හොයාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. කේන්දරේ පස්වැන්න උත්තර ස්ථානය කියලා කියන්නේ පස්සෙන් දුර්වල ග්‍රහය දුර්වල වීමත් එක්කලා දරුපල ප්‍රමාද වීම නැත්නම් දරුවෝ නැති වෙන්න පුළුවන්. දරුපල ප්‍රමාද වීමව තියෙනවා කියලා දැනගත්තට පස්සේ ඒකට ප්‍රතිකාර තියෙනවා. ශාන්ති කර්මාංශෙත් තියෙනවා, නැත්නම් වෛද්‍යතුමාගේ වෛද්‍ය අංශෙත් තියෙනවා. එහෙම අපි ඕන තරම් කරලත් තියෙනවා. දරුවෝ නැති අයට ලබා දීලා තියෙනවා, ප්‍රමාදයට ලබා දීලා තියෙනවා. ඒක කේන්දරෙන් හොයාගන්න පුළුවන්. ඒ තව කාරණ තමයි කමලත් මහත්මයා මේකටත් කෙටි උත්තරයක් තමයි ඕනේ. දැන් අපි හිතමු කෙනෙකුට දරුපල තියෙනවා. උන් සතුටෙන් ජීවත් වෙනවා. උන්ට කිසිම ආර්ථික ගැටලුවකුත් නැහැ. උන්ට මානසිකව උන් කායිකව ඉතාමත්ම හොඳින් ගැලපෙනවා. ඒත් යම්කිසි අසතුටක් තියෙනවා නේ විවාහ දිවිය තුළ. මොනවද ඒකට බලපාන්න පුළුවන් හේතු? ගොඩාක් බලපාන්න තුළම වාස්තු. වාස්තු කියලා කියන්නේ අසුබ ශක්තියින්. මේ ශක්තියින් තුලනේ වෙලා නැත්නම් සමවර වෙලා නැත්නම් ස්වභාව ධර්මයට එකඟ නැත්නම් තමයි නිදන කාමරේ විශේෂයි. ඔබතුමා වාස්තු කියලා කියන්නේ උන් ජීවත් වෙන නිවසේ වාස්තුද? නිවසේ වාස්තු. මං කියන්නේ නිවසේ තමයි ප්‍රධාන වශයෙන්ම ගෙදර ප්‍රධාන නිදන කාමරේ තියෙන ඕනේ. නිරිත දිශාවේ තියෙන ඕනේ නිදන කාමරේ ගිනිකොන දිශාවේ තියෙනවා නම් ඊසාන දිශාවේ තියෙනවා නම් ගැටලුව ඇති වෙන්න පුළුවන්. ඔබ හිස දාන්න ඕනේ. මං හිතන්නේ මේක අසන්නන්න වැදගත්. හිස දාන්න ඕනේ දකුණු දිශාවට නැත්නම් නැගෙනහිර දිශාව. ඔබ බටහිර දිශාවට හිස දානවා නම් උතුරු දිශාවට හිස දානවා නම් ශරීරයේ අනවශ්‍ය ලෙස චුම්බක ශේෂ්ඨයන් හැම වර්ධනය වෙලා ගැටලු ඇති වෙන පුළුවන් කායික මානසිකව. ඊළඟට මේ අපි චතුරිකා කතා කරන්නේ අවුරුදු දහස් ගණනකට පෙර වාස්තු ගැන. නමුත් වර්තමාන ලෝකේ වාස්තු අලුතෙන් තියෙන නිර්මාණ වෙලා වාස්තු කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර බැලන්ස් කරන එක, සම්බර කරන එක. දැන් අපි ගත්තොත් ජල නලයක් තියෙනවා නම් ඇඳට යට යන අඟල් භාගයේ වතුර පයිප් එකක් යනවා. පිළිකාවක් හැදෙන්න පුළුවන්. ඔබ මේ ජංගම දුරකථනයේ කොට්ටියස්ස තියා නිදා ගන්නවා නම් මේකෙන් නිකුත් වෙන තරංග විශේෂයෙන්ම මොළයට හානි කරලා අපි දන්නේම නැති අසහනකාරී තත්වයක් අපිට නිර්මාණය වෙන්න පුළුවන්. ඔබේ නිදන කාමරේ ඇඳට පේන්න හරියටම ලොකු කණ්ණාඩියක් හයි කරලා තියෙනවා නම් පරාවර්තනය වෙන්න ඔබට මේක මානසික ගැටලුවක් බවට පත් වෙන්න පුළුවන්. ඔබේ ඇඳ යට පරණ සපත්තු සෙරෙප්පු කුණු කන්දල් තියෙනවා නම් විවාහ ජීවිතේ විශේෂයෙන්ම බලපානවා වෙන්න පුළුවන්. ඊළඟට ඔබේ බිරිඳ නැත්තම් සැමියා මේ ඇඳ උතුරු මේ දකුණු දිශාවට ඔළුව දැම්මත් තැන්රි දිශාවට ඔළුව දැම්මත් ඉන්න ඕනේ ඕරුව නැගපු විදිහට මනමාලයාගේම නැත්තම් මහත්තයාගේ වම් අත පැත්තේ නෝනා එහෙම නැත්තම් බිරිඳ ඉන්න විදිහට නිදා ගන්න ඕනේ. ඒක විශේෂයෙන්ම අර වෛද්‍යතුමාගේ වගේ ලිංගික ජීවිතයට සහ ආකර්ෂණයට බලපානවා. මෙන්න මේ ටික විශේෂයෙන් විනාශ කරගන්න අදම මේ වගේ වෙලා තියෙනවා. හොඳයි, මම හිතන්නේ ඔබගේ සහකරුගේ සහකාරියගේ කේන්ද්‍රයේ තියෙන දුබලතා හඳුනාගෙන ඔබේ නිවසේ තියෙන වාස්තු දෝෂ හඳුනාගෙන ඔබට ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන් නම් ඔබට සතුටු ප්‍රීතිමත් විවාහ දිවියක් ගත කිරීමේ හැකියාවක් තියෙනවා. අද අපි මේ ගැන දැනුවත් කරපු ප්‍රවීණ ජෝතිර්වේදී දේශක සුනිල් කුමාර් ගම්ලත් මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. නදිනි, ඔව් අපිට සීමිත කාල වේලාවක් තියෙන නිසා ඔන්න මම හිතුවා අවසානයේට චතුරිකක ඉන්න පුළුවන් ඇත්තටම මේ සතුට අහිමි වෙච්ච කට්ටේ. හින්දා ડોක්ටර් විශේෂයෙන් කියන්නේ එහෙම සතුට අහිමි වෙච්ච පිරිසක් ඉන්නවා නම් ඕ මොන වගේ ක්‍රියාකාරකම්ද මේ අවස්ථාවේ කරන්න ඕනේ?
ඔව් ඉතාම හොඳ ප්‍රශ්නයක්. වහාම අපි ඉන්නේ මානසික තත්ත්වයක ඕකද කියලා අවබෝධ කරගන්න ඕනේ. නන්දිනී මෙතෙන්දී අපි මේ විවාහක යුවලා අතර අදහස් හුවමාරු කරගැනීම ඉතා වැදගත්. මේ අපිට ලොකු කමියුනිකේෂන් එරර් එකක් තියෙන අපේ අතරේ. තරහක් එක්ක අපි කතා නොකර ඉන්නවා. එහෙම නැත්නම් හැල්ුවේ බාල්දුවේ කියලා දෙනවා. අඩියක් පස්සර ගන්න ඔබ සැමියාද බිරිඳ කියන එක ගැන කලබල වෙන්න එපා. අඩිය පස්සර ගන්න. අරගෙන අනිත් කෙනාට පොඩ්ඩක් අවස්ථාව දීලා එයා කියන එකත් අහන්න. කතා කරන්න. ඒ වගේම මතක තියා ගන්නට ඕනේ අනිත් කෙනාට කේන්ති ගිහිලා නම් ඔයා කේන්තිය නිවාගෙන ඉන්න. හරි වැරදි මේක ඇතුලේ නැහැ. හරි කියන දේට ටිකක් ඉඩ දෙන්න. ඊට පස්සේ හොඳින් කතා කරන්න. ඊළඟට ඕන කාරණය තමයි අර කලින් කිව්වා වගේ ඔබට ඉන්නවා මේ රටේ ඕනෑතරම් විද්වත් ලෙස උදව් කරන්න පිරිස්. සරලව ගත්තොත් සෑම රෝහලකම තියෙනවා මිතුරු පියස කියන උපදේශන මධ්‍යස්ථාන. ඊළඟට ඔය වෙනත් රාජ්‍ය නවන ආයතනවල උපදේශන මධ්‍යස්ථාන නොමිලේ තියෙනවා. ඊළඟට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපදේශන මධ්‍යස්ථාන තියෙනවා. මනෝ වෛද්‍යවරු, මනෝ උපදේශකවරු ඉන්නවා. ඒ වගේ ඇත්තේ කතා කරන්න බලා. ඒ වගේම ද ඉස්සරත් කතා වුණා වගේ සමහර ජ්‍යොතිෂයෝ වෙනත් එවැනි තව විද්‍යාවන් තියෙනවා. අපිට මේවෙන් උදව් ගන්න පුළුවන්. ඒවා ඉන්න ඒ ප්‍රොෆෙෂනල්ස්ත් එක්ක කතා කිරීම වැදගත්. මොකද සමහර වෙලාවකදී අපි දෙන මේ උපදේශය තව කෙනෙක් අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ වෙලාවට අපි කරන දෙයක් තමයි ඕන නැති පුද්ගලයෝ එක කතා කරලා නැති ප්‍රශ්න උද්ගත කරගන්නවා. මේක ඇතුලේ බොහොම විශාල වශයෙන්. ඊළඟට චුට්ටක් අමනාප වෙච්ච ගමන් කතා කරන්නේ නැහැ, කන්නේ නැහැ, මූණ බලන්නේ නැහැ, ලිංගික ජීවිතෙන් ඈත් වෙනවා. මේක තව දලුලා වැඩිලා අන්තිමට මහා භයානක ප්‍රශ්න බවට පරිවර්තනය වෙනවා. ඒ හින්දා වහාම දැන් ඔබ ඉන්නේ අසතුටෙන් නම් වහාම ඒ සඳහා නිසි උපදේශයක් ගන්න, ඒ උපදේශ අනුව ඔබ දෙදෙනා වැඩ කරන්න, අඩියක් පස්සට ගන්න කොයි වෙලාවකවත් ඔබ බැහැයි කියලා හිතන්න එපා. මක් නිසාද? අපිට ඕනේ ඔය විවාහ ජීවිතයේ සතුටින් ඉදිරියට දරුවන් සමග යන්න, මතක තියාගන්න අපේ හැම දෙයක්ම ලස්සන වෙන්න අපේ රටේ ලෝකේ කුඩාම ඒකකය, සමාජයේ කුඩාම ඒකකය පවුල. ඔබත් ඒ පවුලක සමාජිකෙක් නිසා ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඔබේ පවුල සතුටින් තියාගන්න මක් නිසාද? එසේ එක් එක් පවුල් සතුටු වෙන කල අපේ සමස්ත ලෝකයේම සතුටින් පිරේවි. බොහොම ස්තුතියි ඩොක්ටර්. මොකද මං හිතනවා ඔබේ ඒ උපදේශය හැම දිනාටම ලොකු උරුකුලක් වෙන්නට ඇති කියලා. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක, ආයුර්වේද විශේෂ මනෝ වෛද්‍ය කමල් එස් ජයසේකර වෛද්‍යතුමා තමයි අපිත් එක්ක එකතු වුණේ. බොහොම ස්තුතියි. ඉතින් අද දවසේ ඔබ බොහෝ කරුණු කාරණා සතුට පිළිබඳ, ඒ වගේම විවාහය පිළිබඳව දැනගන්නට ඇති. හෙටත් සවුඳ දවසෙත් විඳිනී උදෑසනෙන් අපි හමුවෙමු. සිතුවිලි සිප්තම් කරන අලුත් උදෑසන, සතුට පින්තාරු කරන ජීවිත සමග, ඔබේ ජීවිතය අලුත් කරන ටෙලිවිෂන් හිතවත්කම, වින්දනීය උදෑසන.